දැන්ර්තමාන රජය විසිවෙලි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන්ලතිනවා. මේක පැහැත්දිලිවවම මේ රට ඒ ආධිපති ස්වරූපේ ආණ්ඩුකට ගමන් කිරීමක් ඇතදම අපි දකින්නන්නේ. දැන් අපි දන්නව දානමනි ව්‍යවස්ථා ංශෝධනය මේ රට ගෙනනාවේ. මේ රටේ විධාකාර බලවේග ප්‍රකති සීලි බලවේග එවගේ ජනතාව එක්ව් වෙලා ප්‍රජාත්‍රදයක් වට ඇති කර කොද අපිදධන්නම එක්දශනමසය ඇැත්තටේ ආ්ඩු්‍රම ව්‍යවස්ථාව මේ රටේ. जा जानादपति कममेहा रहारा श किसस्विते के विदााया का जानपति कम आरा मेराटे. හැදලම අද පති රපේ න්ද ක්තමයිගේ. එඒතුකට ජා ප ති ර ර න හතර බල අටු කිරීම. බල අඩු කරන්න අවස්ථා ගන්නාවකදී යම් යම් ක්‍රියමාරර්ගත අවසානදී දෙදහස් පාලවේ සියලුම ජනතාව රශවල යම් කි බලපෑමක් කරලා. හ පහල් අඩුවක් කැල්ල මේ දානමේ ව්‍යවස්සා සංශෝධනයක් ගෙනවා. දැමගෙන් කරේීම කද පැහැදිලීම ජනාධීපතිවරාගේ බලය අඩු කිරීම රට ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම. අදම වවෙලා තිය විශවනි සංශෝධනය අරා මේගහපස ැරවීම මක් කරන්නේ. අපි දන්නද පෞ්ගද වස් වල මේ කොමිසන් සබා දාය එකකොළ හක්තින. මේ කොමිසන් සභාවල්ල සමස් නියෝයිතය අති සද දෙනයි. ඒතිි ත්ද න දෙැන්නෙ ගනම ඇමේව කතාරන්න ර මාහචර රත්න ජීව හුල්ලුයි ඊලඟට ව්‍යවස්ථදායක සභාවටපු ජාවවිත් යියසුක් මහත්නැනයි ැම දෙන්න සබන් අපි ප්‍රශ්නයක් න ම ආන්ඩුව පශ් ති න තිබන ගොල් ම න දමව වෙලාල යෙන්න මේ කොමසන් සබා ක්‍රමය අහු හසිකර ්‍ර ාමරත අන්ඩු ල්ල යෙන්නේ ැම විස්වනි සංශෝදයනර දැන් ය කද මේ කොමසන් බාව යෝජජපත්කිරීම. ්‍යවස්ථාදායක සභාවයෙන් තමයි කලේ. ්‍යවස්ාදායක සබාව න පාර්ලිමේතු සබාව ඇති කරල ෙන. එ කොල න ස ෝද වි ස සබාව නෝීත පත් කල ්‍යවස්ථාදායක සබාවෙන් පත් කල නාාදීපතිවර අමිම ේත ක්‍රියාත්ම කුුණ. එත ක්‍රා ුණ ව්‍යවස්ථා දායක සබාව අිමති ම ස පාලිමේ සබාාවග පර්ලිමේ ාවට පුලුවන් ජනාදීපතිවර පත් කරන පතනතුනු සම්බන්ධයෙන් යම්බිදිියකට නිර්දේශ ලබා දෙෙන්ට පමණයි. සිල් ලෙසකින් ඔහුට කිසිම බලදක්නෑ මේ ්‍යවස්සදායක සභාවෙන් නිල කොමිසන් සබාවල නිියෝචපත් කරන්න. මේ ඇත් තටම මේ රට ඒකා ජතනිකර ජාතිපතතියවගේ බලතල සම්පූර්යෙන්ම ගට යටතත් ජඩත් කිරීමත්න මේ තියෙන්නේ. ඒවගේ අපි දන්නවා දැයින් මෙතන දැන් පැහැදිල්ලිවම මේ නිගරන කොමිසන් සභාාවඉවත් කරලා තියෙනවා. ඒවාගේ අපි දන්නවා ත්‍රසන්පාදර කොමිෂන් සස්භාව ඉවත්රලා තියෙන දැන් විකරන කොමිසන් සාව අනුව විගන කොමිසන් සභාව තමයි මේ රටේ සියලුම අයතන විහරණන කරේ. එතකොට දම් විකරණ කොමිසන් බාවට යටත්තුනාා පැහැදිලිවම මේ රටේ තින රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම් තියෙනවා එකිය පා. මේක සය පනාාකද රාජ්‍ය සමාගම් විකරනයකර විකන කාදවෙද්්‍ය පාර්තමේන්තු. අද වන්න කොට විකරණ සමාගම් ල විිකරනකරීම විගකරාදවෙද්‍ය පාර්මේතු විසිවනි සසෝදරයෙන් ඉවත් කරලා තියන්නේ. ොද මෙම විගණනය කරන්න කවද දැන් න්ටේ පාර්ශයන් කියන ේ රාජ්‍ය සමාගම් සමාගම් න නි න්ට පෞදදි ලික්ව පంච ිගනය කරන්න බලුවන් කියල. එතකො අපියානවා එම ර ඒව පාර්ලිමේන්තු්‍ර වග කිය නොද. දැන් පැහැදිලිගම රාජ්‍ය සමාගම් විගනයකිරීම තුළ දිගන කාත්වෙත් දෙපාර්තමේන්තුව, ඒ සමාගම් වග කියනවා ප මේන්තුර. විිගනකාත්ව්‍ය ාර්මේන්තුව ිගරනය කරලා. පහද පාල මේ දිරි ත් වා මෙතර කව පාල ම දිරිපත් කිරීමක් තරන නෑ. තකොල මේක සම්පූර්යම මේ ආතරල මංචා දූෂණ කරන්න ඉඩකඩ වැඩි. ඒවගේම අපිදන කෝප් කමිටුවට දාන්න බෑහ ඇ ෙන ත් පාර ර්තා කර නෑන තැත්තර මේක වැරදී. මේක වන්න ජන තාව පලාස් අපි දන්න දැන් අපිගත්තත් දිල මලේ රාජ සමාගම් විස්සක රාසන ප්‍රමාණ ඇතින. ඒගේමිදන්න පෙට්‍රෝලියම් එකත් න මග රජ මගම් තියවා. ද රාජ මේ සමාගම්මල වංචාකාරිදයක් වනොත් ගල්ලඟුටු ගෙනීමේද වංචාවක්නොත් ඒඒ පාඩුව බැරවෙන්න සම්පූර්ය මෙරට ජනතාවගේ ඉතුරි පිට. ඒවගේ අපි දන්න අදැන් පෙට්‍රෝලියම් කණජතල් සස්ථාවේ යම්කි සමාගම්බල පංචාවක්න දේස ඒ ඒගේ පාඩුව බැරවෙන්නේ සම්පූර්යෙන්ම මෙරේ ජනතාවගේ ෙල්මිලට. මේ සම්පූර්ය මේ රටේ ජනතාවට බල්ලපාන ප්‍රධන ප්‍රශ්යක් මයක. ඒක නිසා මේ රාජ්‍ය සමාගම්බල විගරණය ඉවත් කිරීම බරපතල ප්‍රශ්නයක්. එගේ අපි දන්න දැන් ජනාතිපතිකාරයයාල අගමතිකාරයයාල විගරණයන් සම්පූර්ම බිය විදිසිණ සංශෝයන වත් කරන කියෙන්නේ ඒක වැරද. ඇයි විගරණයට බයද. පි හන් රා ද පාර් ගන රල බයද. ඒමද ප්‍රශ්න ද අපියකනි අප සම්පූර්ය රුද්යි පිගන කොමිසන් සභාව විවත්කිීම ප සම්පාන කොමිසන් බාවිය ඉව කරලා එකක සම්පූර්ෙන් වරල දීදම්ගද රජයේ මාපරිමාන ප්‍රශම්පාධනයන් එක අපිදල පෞද්ගේ කාලේ අධ්‍යාපන මාත්‍යශයටට පරිගනක මිරදී ගැනීම සම්බන්ධයගේ ප්‍ර සම්පාධන කෙරාවල්ියේ වටිනාකම රුපියල් මියන පන්දායි. මේ විශාල මු ලක්මේක. ඒේක නිසා මේ සම්පූර්ය වැරදි ඒේකරන මේට ජනතාවරන එක බරපදලෙස බලපාන. ේගේ අපි දැන් වෙන ලංකා ගෘසංගමේ ස පෘරිිසාමති අය. අපි අධිකරණයෙටී ලදින මේ සම්න්ධෙන් ිසිවනි ව්‍යවස්ා ශංසනල විරුද. ප විිවිනි න්ස ද නීතිමේ ක්‍රිය මාරක ක අප අරන්ති ධිකරනයට කියලම කරු වාර්තාත කර දින අපි ලාප රත්තු යි දිරයේද මේ විසිවනි සංසෝදන ඊටත්තේ ක්‍රියත්ක වෙන අනං අනිත් පැත්තේම් ජනතාව සම ගේකකා බද්ධ වෙලා යම්්‍යියන් ක්‍රියාමාරරි ගන්න. මත්ි විසිවනි ්‍යවස්ථ සංශෝධනයට එ ෘතිය සදති ාරක ති පර ගෝන්නගලතිනවා. අප ඒය අනුව ති ක්‍රියමාර ගන්නාවවා ගන්න ලාපොත් වෙන. ති අපි පැලීම ආන්ගඩට කියන්නේ මේ විසිවනි සංශෝධනය පට ප්‍රජාතන්ත්‍රවාදය සම්පරය නැකිරීමේ ක්‍රියාමාර්ගෙන්. අපි ැක ආ්ඩුව හැමතිවරය එක්කන මාචාර්ය ච චරිත එහිරත් මාතන කියලතින මොහදද මේ ධනවනි සංශෝධනය පැහැදිලවම රාජ්‍ය සේවකින්ටත්. ඒවාගේ ජනතාවට ආතතියක් ඇති කලයි කියලා. මකක් ඇතිකර පොහත්තතිය ැ මේක සම්පූර ප්‍රජාන්ත්‍රී කරණ ඇත්තමයික වෙලා තිබේ දෙ මේ ආතතියක් ඇතිකකිහි මක්කරේනෑ ති මේවා අපිට තිය ප්‍රශ්නේ මෙටේ පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් ගිල්ල බුද්ධිමතුන් මේ ප්‍රජාතන්ත්‍රවාද හරයන් විනාශවෙන කොට ඒව රකිනවාවෙුවට ඒවට ඒරව පෙනි සිටීමම අපිට බරපල ප්‍රශ්නයක් මේක. ඒක එකනිසා අපි ගොල්ලින් ඉල්ල ක්වා ඇත්තට මනු දෙන්න කියලා. හොද මේරටේ. ද මස අනු හතරේසිට යම්කිසිේ බලපෑම්සාගත ක්‍රියාවලියක්කාව මේ රට ප්‍රජාන්ත්‍රී කරණයරන්න. ව්‍යවස්ථාවත් තුළින්. හතු ඒ අවස්ථාව තයි දෙදස්පාලවේද ඇතිවෙලා යම්කිසි විදක ධනම නිව්‍ය සංතතරින් ආේ ඒකතම් ඒ මේ ආපසෙ අැරීමත් මේ වෙන්න. ඒක නිසාපි මේ ඒවගේම අපි දන්නවතැන් අදිසි නීති පැවීම ඉඩකඩ මෙතර තියෙන. දැම් අපි දන්නේ ආ්ඩුව පෞ්්‍ය දවසල කම්කරු නති සංශෝධනය කරන්නවා විත ක්‍රයාාමාරකලට. එඇ මේම සැම් පැහදිේ බලපාන මීී නීතිරීති අනපන්නත් සම්පාදනය කිරීම අදිසිය ගැෙනල ක ර ද ල ඒක ප ද ාජශේයක පි ස්වාදන රාජව කොමසම තිය පිට ලෙස පි ෙසේ එක රාජ්‍යසය ස්වාධන යුතුයි. ැ මේ සියලු දේවල් මසිය නිසංශෝධයෙන් නැති වෙලා යනවා. ඒක නිසා මේකට හෙරෙයිව. ඒ ඉල්ලිමක්කරම විශේෂ යටට ජනතාවට ආන්්ඩුවෙන් ඉල් යිටන හම විසිල සංසෝදය ගැන යෝජනයි වත් කරගන්න කියලා. අපි දැක්කදැම ඔගේ වසල මිස්වනි සංසෝධනය සම්බන්ධයෙන් දැන් ඔන්න ආන්ඩුව පාලිමේන්තු පාලි නැවත සංශෝධනයන් ගේෙන්න්ඩ යන. ඉති තටම ඒ ඒ සංශෝධනදියා බැලවාම ඒවා මූලිකහරයන්ට්‍ර ගලමක ලපානු. එකඒ මූලිකරයන් වෙනස්කර ෑ ාර. පැහැදිව ල්ලා එක්න්නනවා වහමම විශවනි සංසුරේට එරයි වෙන්න කළ ජනතාවකෙන් ඒවගේ අපි මේකටෙව ගන්න පුලන් ක්‍රියාමාර්ග ෘර සම යට ගන්න සූදානම් කියෙනෙකත් අපි කියන්න කැමති. දැන් අපි න දැම මේ විසිවනි ්‍යවස්ථා ංශෝතිනත පත් ප්‍රධාන භයනකම දේ තමයි විනිශ්චකාරු පත්කිරීමේ බල්ලය තනිකර ජනධීපතිවර්රයා යටතර පත්කර ගැනීම. දැන්සාම ව්‍යවස්ථාදාක සබාවෙන් තම යග්‍ර විශ්චකාරය ඇතුරු විනි්චකාරු පත් කල. ද නිශිකර පතිරීම නද පතිවර ට න්න තකොට ම අධිරන ස්වාදීනත්වයට මොකද වෙන්න එගේ අධිරන සවා කොමිසන් සබාව නියෝයිත පත් කරන්න ජනති පතිවන අධකරනසවා කොමිසන් සබව තමයි ස්්‍රක් මයි අධිර විනිෂිකාර පත් කරන්න. එතකොට ම සමස් අිකර පද විනිශ්කකාර පත්කිරීම ජනති න . මේරටේ අධිකරය ස්වාධිනත්තෙන බරපතල හානියක්මක එකනිසා මේ තත්වය අප ල්ලක් පාගයතු ඒ නිසාම පි ආණ්ුුව සන්දදුන ජනතග තිල් යි න ආඩු පක්ෂ පරලිමතු තරනගින් පල්ලයි න පක්ෂ අන්න බල පොරතුල අනිත්ත ස්ස විි සසන පක්ෂන්න්න ඒයගන තට ඉල්ලයිට්න මේක ප්‍රජාතන්ට විරෝධී සංශෝධනයක් එකනිසා මේ සංශෝධනයට අවස්ථා දෙන්න එපාහ කියෙලාප ඉල්ලීමක් කරන. පි.